आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम खविंदु विजयवर्धन प्रथमेन पुआत सिरस्तल රටේ ඇත්ත අර්බුදය ගැන සමහරුන්ට කිසිම අවබෝධයක් නැහැ. මේ අය රත් වෙන හැලියේ ඉන්න කකුලුව වගේ ජනපති රනිල් අයවැය ඉදිරිපත් කරමින් කියයි. වැඩ් බද්ද 15 දක්වා ඉහළට. ලෝක ආහාර වැඩසටහන යටතේ ජපානයෙන් ශ්‍රී ලංකාවට ආහාර සහනාධාරයක්. ප්‍රථමයෙන් දේශීය පුවත් 2021 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සඳහා වූ අතුරු අයවැය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි 2021 වසර අවසානයේ වන විට දලදේශීය නිෂ්පාදයෙන් 8.2% ප්‍රතිබූ රාජ්‍ය ආදායම් 2025 වසරේදී 15%ක් පමණ දක්වා වැඩි කිරීමට අපේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා මේ අතුරු අයවැයයි ප්‍රතිපාදන අතරට 2022 ජනවාරි මාසයේදී හඳුන්වා දුන් ප්‍රතිපත්ති පැකේජයට අදාළ ප්‍රතිපාදන සමාජ ආරක ජාල වැඩසටහන් සෝෂල් සේෆ්ටි නෙට් ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රතිපාදන 2022 වසරේදී පොලි ගෙවීමේ වැඩිවීම හේතුවෙන් ඇති වූ අමතර පිරිවැය ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් නැවත අරමුණුගත කරන ලද ව්‍යාජ සඳහා විදේශ ආධාර ලබා දීම ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලද ණය සඳහා ප්‍රතිපාදන සහ වැඩි වූ පොහොර සහනාධාර පිරිවැයද ඇතුළත් වෙනවා මම මීට පෙර පොරොන්දු වූ ආකාරයට ආර්ථික අර්බුදයේ හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ඇතුළ ඉහත කරුණු සඳහා ඉඩ ලබා ගැනීමට 2022 මුල් අයවැය ප්‍රාග්ධන වියදම් වලින් හා අඩු ප්‍රමුඛතාවය යුතු වියදම් වලින් රුපියල් බිලියන 300කට ආසන්න ප්‍රතිපාදන යොමු කරා ආදායම් බද්ද එකතු කළ අගය මත බද්ද විදුලි සංදේශ බද්ද සහ ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බද්ද සඳහා අදාළ වන බදු ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කිරීමට දැනට අනුමැතිය ලැබී තිබී අතර ඇතැම් බදු යෝජනා මේ වන විට ක්‍රියාත්මක කර තිබේ ඊට අමතරව 2022 සැප්තැම්බර් මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු 12% සිට 15% දක්වා වැඩි කරනවා 2022 මැයි මාස හඳුන්වා දුන් බොහෝ ආදායම් යෝජනා ඔක්තෝබර් පළවෙනිදා දින සිට ක්‍රියාත්මක වෙනවා මෙම ආදායම් යෝජනා මගින් ආදායම් වැඩි කර ගැනීමට අපට අවස්ථා ලැබෙනවා එමගින් රාජ්‍ය වියදම් සඳහා මුදල් අච්චු ගැසීමද ක්‍රමානුකූලව අඩු කර ගන්න පුළුවන් දැනට පවතින අවශ්‍යතාවන්ට අමතරව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18ට වැඩි සියලු වාසික පුද්ගලයන්ට අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාවය හඳුන්වා දීමට මම යෝජනා කරනවා ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසාන වාර්තාව නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටිනවා ශ්‍රී ලංකාවේ රේගුවේ වගකීම් ඵලදායීව සහ කාර්යක්ෂම ඉටු කිරීම සඳහා ඒ ආයතනික පරිපාලනය සහ මෙයුම් ක්‍රියාවලී එමගින් ශක්තිමත් කරනවා රටේ තිබෙන සම්පත් වලින් දැනට ලැබෙන රාජ්‍ය භාග යනාදී ඇතුළු බදු නොවන ආදායම් වැඩි කර ගැනීමට කටයුතු කරනවා ඒ සමග ජාතික ආර්ථික අභිලාෂයන්ට සහ සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමට හානියක් සිදු නොවන අයුරින් අපගේ ඛනිජ සම්පත් වඩාත් හොඳින් භාවිතා කිරීම තහවුරු කිරීමට සහ අගය එකතු කිරීම සඳහා දියුණු තාක්ෂණය සහිත කාර්මික ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාක පාර්ශ්වකරුවන් සමග බද්ධ ව්‍යාපාර ඇති කර ගැනීම සඳහා විදේශ ආයෝජකයන් සහ තාක්ෂණ සතු සමාගම් ආකර්ෂණය කිරීමට පියවර ගැනීමටද අද යෝජනා කරනවා ප්‍රාග්ධන වියදම් ව්‍යාකෘති සඳහා වඩාත් තාත්තික සාක්ෂි මත පදනම් වූ ප්‍රමුඛතාවයක් ගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මේ වන විටත් පියවර ගමින් සිටිනවා අධ්‍යාපන සෞඛ්‍ය සේවා පොදු ප්‍රවාහනීය රාජ්‍ය සේවා ඩිජිටල්කරණය සහ සමාජ ආරක්ෂණය වැනි ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා අරමුදල් යෙදවීමට කටයුතු කරනවා ඵලදායි වියදම් කළමනාකාරයක් සඳහා වඩා හොඳ සහ ශක්තිමත් අධීක්ෂණයක්ද අවශ්‍ය වෙනවා එම නිසා රාජ්‍ය වියදම් ක්‍රමවේදය හොඳින් සහාය ක්‍රියාත්මක විය යුතු අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමේ වගකීම දරන ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන අධීක්ෂණ ජෙනරල් ඉන්ස්පෙක්ටර් ජෙනරල් ලෝ සුපිරින්ටෙන්ඩන්ට් ජෙනරල් ක්‍රමයේ වැනි ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දීමට යෝජනා කරනවා රාජ්‍ය ආයතනවල වංචා නාස්තිය සහ දූෂණය හඳුන්වා ගැනීම සහ වැළැක්වීම සඳහා මෙම අධීක්ෂණ ජෙනරල්වරයා ශක්තිමත් බලගන්වනු අතර ඒ සඳහා ඔහු සක්‍රීය ලෙස වැඩ කටයුතු සිදු කරනවා ඇත ප්‍රශාස්ත ලෙස භාවිතා කිරීම සඳහා අධ්‍යායම් උපයා ගැනීමේ ක්‍රියාකම් වලට සුදුසු දේපළ හඳුනා ගැනීමට රජය සතු ගොඩනැගිලි ඉඩම් සහ වාහන ඇතුළු චංචලා නිශ්චල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමට කටයුතු කරනවා දැනට
පළාත් පාලන ආයතන 340ක් රට තුල ක්‍රියාත්මක වන අතර මහා නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 270ක් මෙයට ඇතුල් වෙනවා ආදායම් මාර්ග බහුල පළාත් පාලන ආයතනයක මෙන්ම ප්‍රමාණවත් ආදායම් මාර්ග නොමැති ආයතනද පවතිනවා එබැවින් වඩා කාර්යක්ෂම මහජන සේවයක් සැලසීම හා පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් තෝරාගත් ප්‍රාදේශීය සභා කීපයක් ප්‍රාදේශීය සභාවට ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහනගර සභාවට ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා රාජ්‍යාංශයේ ප්‍රතිසංස්කරණ කාර්යක්ෂම වියදම් කළමනාකාරයේ එක් අංගයක් ලෙස රාජ්‍ය සේවකීන් සංඛ්‍යාව තරාකීර්ණය කිරීමටම යෝජනා කරනවා රජයේ අර්ධ රාජ්‍ය අංශවල සේවකයන් අනිවාර්යෙන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා රාජ ආයතනෙහි රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා මින්මතු පොසිල ඉන්ධන පාදක කොටගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්‍යවශ්‍යයි මේ ප්‍රතිපත්තිය අනුව විදුලිය මගින් ක්‍රියාත්මක කරන වාහන පමණක් ඉදිරියේදී රජයේ සේවය කාර්යයන් සඳහා යෙදවීමට මිලදී ගනු ලබන අතර පෞද්ගලික අංශය සඳහාද මෙවැනි වාහන භාවිත කිරීම උනන්දු කරනු ලබනවා නූතන හා වෙනස් වන ලෝකයකට අනුකූල වන පරිදි අපගේ ආරක්ෂා අංශවල දැනුම හා හැකියාව දියුණු කිරීම සඳහා ජාතික ආරක්ෂාව 2030 නම් වූ අපගේ ආරක්ෂා උපාය මාර්ග සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීමට නම යෝජනා කරනවා ශ්‍රී ලංකා ගුවන් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රධාන වශයෙන් රාජ්‍ය බැංකුවලට ගෙවිය යුතු විශාල ණය ප්‍රමාණයක් සමග සැලකිය යුතු අවදානමක මූල්‍යාංශය කෙරෙහි යති කරනවා රජයේ සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යගත කිරීමට පහසුකම් සැලසීම සඳහා රජයේ සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යගත කිරීමේ ඒකකයක් පිටවීමට යෝජනා කරනවා ප්‍රතිව්‍යගත කිරීමට විවිධ ගණිමින් සිටින ලංකා විදුලි බල මණ්ඩලය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගම प्रधान राज्य व्यवसाय पनाक संबंधे नियमित इलाके समीप अधीक्षणे किरीम संदा अंदुन्वादी अति आयतनिक अभिप्राय प्रकाश නැවත සක්‍රීය කිරීමට මා යෝජනා කරනවා අප සැමෝම දැකීමට බලාපොරොත්තු වන ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම අඩාල කරන අදූරදර්ශී හා මුරණ්ඩු තීරණ ගැනීම වලින් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වෙනවා මේ සඳහා අපි ශක්තිමත් රාජ්‍ය මූල්‍ය රීති ඇතුළත් වන රාජ්‍ය මුදල් කළමනාකාර පනතක් පබ්ලික් ෆිනෑන්ස් මැජරීම යටතේ නව නීති සම්පාදනය කරනවා රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමේදී පවතින ගැටලු සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සහ යෝජනා කිරීමට ක්‍රම සහ විදි පිළිබඳ පාර්ලිමේන්තු කමිටියක් පාර්ලිමේන්තු කමිටි ඔන් වේස් ඇන් මීන්ස් ස්ථාපිත කරන්නට මම බලාපොරොත්තු වෙනවා බොහෝ රාජ්‍ය ආයතනවල අබලි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී තිබෙන බව පෙනී යනවා තවද එම අබලි ද්‍රව්‍ය විකුණා ලබාගත ඇති විශාල ආදායමක්ද මේ මගින් රජයට අහිමි වෙනවා ඒ අනුව අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය කර ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ කන්ට්‍රෝල් ජෙනරල් ද ඇතුළු වන පරිදි රජයේ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත කමිටියක් පත් කරනු ලැබ රාජ්‍ය පුද්ගලිකාංශයේ හවුල්කාරී සහිතව සිදුකල ඇති ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට හා ආයෝජන දිරිගැන්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික ආයතනය පිහිටෙනවා රටේ මුදල් ශාස්ත්‍රයේ ශක්තිමත් කිරීම සඳහා වූ ප්‍රධාන නීති සම්පාදයක් ලෙස නව මහ බැංකු පනත ක්‍රියාත්මක කරනවා රාජ්‍ය බැංකුවල මුළු කොටස් සහිතයෙන් 20% ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත් කරුවන් හා සේවකයන් වෙත ලබා දෙනවා පවතින අර්බුදකාරී තත්ත්වය නිසා බොහෝ දෙනා මූණ දෙන දුෂ්කරතා මම හොඳින් දන්නවා. ඇතැම් ප්‍රාග්ධන වියදම් කපා හැරීම තුලින් අවදානම් ලක් වී හැකි ප්‍රජාවන් සඳහා පුළුල් වූ සහයෝගයක් ලබා දීමට ඉඩක් සොයා ගැනීමට මම තීරණය කළේ ඒ නිසා. වගා කිරීම නොහැකි වීම මත පීඩාවටපත් වූවන්ට හදිසි ආධාර ලෙස අමතර මාසික දීවනාවක් ලබා දීමට රජය 2022 මැයි සිට ජූලි දක්වා අතිරේක රුපියල් මිලියන 32,000ක් පමණ වැය කරලා තිබෙනවා. එසේ බලපෑමට ලක් වූ පුද්ගලයන් වෙත ආර්ථික අර්බුදය මගින් එල්ල වූ පීඩනය අවම කිරීමට 2022 වසරේ ඉදිරි මාස 4ක් තුළ මෙම වැඩසටහන් නොකඩාවම ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා. ගැබ්නි මවුරුන් සඳහා දැනට ලබා දෙන රුපියල් 20,000ක දීමනාවට අමතරව රුපියල් 2500ක මාසික අතිරේක දීමනාවක් ලබා දීමටත් මම යෝජනා කරනවා. මෑත කාලීන භූමි තෙල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයේ නියුතු කුඩා ධීවර යාත්‍රා හිමියන් සඳහා විදුලි බල පහසුකම් නොමැති වතුකර ප්‍රදේශයේ ජනතාවට දුෂ්කරතාවය නැති වී තිබෙනවා. මේ අයට සහනාධාර ලබා දීමට මම කටයුතු කරනවා. වන විට වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගීන් ආධාර ලැබෙන පුද්ගලයන්
වෙත ගෙවනු ලබන දීමනාව මාසකට රුපියල් 5000 සිට රුපියල් 7500 අතර ප්‍රමාණයකින් වැඩි කර ගෙවීමට කටයුතු කළා. 2023 මහ කන්නේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ගෙන්වීම සඳහා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 110ක් රුපියල් බිලියන 40ක් පමණ වෙන් කර තිබෙනවා. ජනමත් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතිනවා. රට තුළ උද්ගත වී තිබෙන ගෘහස්ත ගෑස් හිඟතාවය මගහරවා ගැනීමට කඩිනම් ගෑස් ගෙන්වා රට තුළ බෙදා හරින්නට කටයුතු කළා. එමෙන්ම ඉදිරියේදී හිඟයක් තොරව ගෘහස්ත ගෑස් අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු කරනවා. රුපියල් බිලියන 25ක් පමණ වැය කිරීමට අදහස් කරනවා. ගෝවින්ගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම හා ඔවුන්ගේ ණය බරින් මුදවා ගැනීම අරමුණු කොටගෙන දැනට රාජ්‍ය බැංකුව වෙත ගෙවීම පැහැර හැර ඇති හිඟ ණය මුදල වන රුපියල් මිලියන 680ක මුදල පොලිය හැර කපා හැරීමට ක්‍රියා කරනු ලබනවා. රජයේ අංශයේ ඇති ඉඩම් කාර්යක්ෂම හා ඵලදායී ලෙස කෘෂිකර්ම හා සත්ව පාලනය කටයුතු යෙදීමේ අරමුණින් සහ අපනයන පාදක කොටගත් කෘෂිකර්මාන්තයේ දිරිගැන්වීම මුලෝපාය යටතේ රජයේ සතු දැනට පවතින ඉඩම් කාර්යක්ෂම යෙදවීම හා රැකියා වීරයන් තරුණ පිරිස් ඒ සඳහා යොදවා ගැනීමට කටයුතු කරන ආහාර සුරක්ෂිතාවය සහතික කිරීම සඳහා ජාතික ආහාර සුරක්ෂිතා වැඩසටහන හඳුන්වා දී ජාතික ප්‍රමුඛතාවයක් ලෙස ක්‍රියාත්මක කිරීමටද මම යෝජනා කරනවා. ආහාර ඇසුරුම සකස් කිරීම සඳහා උසස් නව තාක්ෂණය සහිත උපකරණ ප්‍රයංගී ආනයන කිරීමේදී සීරු බදු වලින් 50%ක සහනයක් ලබා දෙනවා. මෙම වසරේ සැප්තැම්බර් සිට සංචාරයේ වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීම සඳහා සංචාරක අමාත්‍යාංශ විසින් සංචාරක මණ්ඩලය සහ සංචාරක කර්මාන්තයට අදාළ අනෙක් ආයතනවලට සහයෝගය ඇතිව විශේෂ වැඩසටහන් සංවිධානය කළ යුතු වෙනවා. 2023 වර්ෂයේ අවසානය වන විට වසරකට පැමිණ සංචාරකයන් සංඛ්‍යාව 125ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්කය ලෙස ක්‍රියා කළ යුතු වෙනවා. රජයේ සර්වාර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මගින් අපනයනය සහ අපනයනය අරමුණු කරගත් යුදු විදේශ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා කලාපීය හා ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීමට හා ගෝලීය ආර්ථිකය සමග නැවත සම්බන්ධ වීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ආනයන තීරු බදු නොවන වෙනත් ආකාරයේ බදු මගින් ඇතිවන වෙළඳ බාධක ප්‍රමාණිකුලව අඩු කරගැනේ කරනු ඇතම අග්නිද ආසියා කලාපයට සිදු කරන අපනයන වර්ධනය සඳහා කලාපි වටිනාකම් දාමයන් වෙත සම්බන්ධ වීමට පුළුල් කලාපීය වෙළඳ කිවිසුම් ඇති කර ගැනීමේ උත්සාහයක් අපි නැවත ආරම්භ කරනවා. අවශ්‍ය ඉඩම් ලබා දීමෙන් සහ විදුලි බල මණ්ඩලයේ අදාළ මෙහෙයුම් ප්‍රතිව්‍යවගත කිරීම තුළින් විදුලි බලය ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදන කිරියය අඩු කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රවාහයන් පුළු කිරීමට රජය පහසුකම් සපයනවා. ඉන්ධන භාවිතාවෙන් ධාවනය වන වාහන ප්‍රමාණය අඩු කිරීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක පරිදි පාපැදි දේශීය කර්මාන්තයක් ලෙස දිරිගැන්වීම යුතු වෙනවා. එබැවින් 50%කට වඩා එකතු කළ අගයක් සහිතව දේශීය නිෂ්පාදනයකින් ලබන විදුලියෙන් ධාවනය කරන පාපැදි නිෂ්පාදනයේදී අවශ්‍ය ආනයක උපාංග කොටස් සඳහා බදු සහන ලබා දීමට කටයුතු කරනවා. ආයතනයේ පාලන ශක්තිමත් කිරීම හා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා පුළුල් නෛතික රාමුවක් ස්ථාපනය කරන ලබනවා. මෙම රාමුව මගින් වත්කම් ප්‍රකාශයට පත් කිරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම සහ අල්ලාහ දූෂණ ශෝධන විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය වැඩි කිරීමට සිදු කරන ලබනවා. තවද දූෂණය සඳහා ඇති අවස්ථා අවකිරීම මෙන් විනිවිදභාවය වැඩි කිරීමටද තාක්ෂණයේ මුසුකල පද්ධතීන් හඳුන්වා දීම ප්‍රවර්ධනය කිරීමට මා යෝජනා කරනවා. ආර්ථික වර්ධන වේගයේ ස්ථාවර තත්වයකට ඉහළ නංවා ගැනීමේ අපේ උත්සාහය 2026 වසරේදී වෙද්දී ස්ථාවර ආර්ථික පදනමක් ඇති කර ගැනීමට අපේ අපේක්ෂාවයි. 2021 වසර අවසානයේදී දළදේශීය නිෂ්පාදනයෙන් 110ක් පමණ රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි කාලීනව දළදේශීය නිෂ්පාදනයේ 100%කට වඩා අඩු මට්ටමකට ගෙනීම අපේ සැලසුම. ඒ අයුරින් ජාතික ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ රටත් ජාතියත් ගොඩනැගීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියොත් 2048 වර්ෂයේදී අපගේ සියවෙනි නිදහස් සංවර්ධනයේ සමරන අවස්ථාවේදී පූර්ණ සංවර්ධිත රටක් බවට පත්වෙන්න අපට පුළුවන් වෙනවා. ණය ආධාර වලින් යැපෙන ජාතියක් වෙන්න අපට බැහැ. තවදුරටත් වෙනත් ශක්තිමත් ආර්ථිකයක් ඇති රට අතපාන ජාතියක් වෙන්නත් අපට බැහැ. අපේ රට ශක්තිමත්ව තනියම නැගී සිටිය හැකි රටක් බවට පත් කර ගැනීමට අපි හැමෝගේම අපේක්ෂා විය යුතුයි. සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්නයි කියා මම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට යලිත් ආරාධනා කරන්නේ
මේ අවස්ථාවේදී රටේ අවශ්‍යතාව ජාතියේ අවශ්‍යතාවය සඳහා ප්‍රමුඛත්වයේ ලබා දීම අපි හැමෝගේම වගකීම නිසා සාර්වපාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාවන්ව ප්‍රතිපත්ති තීන්දු කරන්නේ මම නෙමෙයි. එය තනි පුද්ගලයෙක් හෝ තනි පක්ෂයක නෙවෙයි. එය පිටුවන්නේ ආණ්ඩුවේ සියලු පාර්ශ්වකරුවන්ගේ එකගත්වය අනුවයි. ඒ නිසා තම තමන්ගේ දේශපාලන අරමුණු පසකලා ජාතික අරමුණ වෙනුවෙන් රට ජාතිය අලි ගොඩනැගී නැංවීමේ අරමුණ වෙනුවෙන් එක්වන ලෙස මම මේ ගරු සභාවේ ඔබ සැමේකෙම සහ සමස්ත ජනතාවගේ ඉල්ලා සිටිනවා. මහපොළ ශිෂ්‍යත් අරමුදල වෙනුවෙන් නිර්මාණය කළ ටෙලි නාට්‍යයක බණ්ඩාර හැලිගොඩලියු ආජිතප්‍ර ලායිලා ගීතේ වෙන් මේ වචන මම ඔබට සිහිපත් කරනු ඇත. අපි පමණ එකතැන සැකර කෙන්නේ අපි තනිකර ලෝකය දිව යන්නේ. ඉතින් තවදුරටත් එකතැන කැරකෙමින් ඉන්නේ නැතුව අපි රට වෙනුවෙන් එකට එකතු වෙමු. අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැති ඇමතිවරුන් පළ කළේ මෙවන් අදහසක්. අදවසෙම කාලයත්තේ අපි කතා කරපු දේවල් කොහොමයක් මේක තියෙන පොදු ජන පෙරමුණ සම්පූර්ණයෙන්ම විරුද්ධ මත ධර්ම දේවල් තමයි මේක 80%ක් තියෙන. කොහොමද මේක ක්‍රියාත්මක කරන්න කියන එක ගැන තමයි මම හිතන්නේ ගැටලුව තියෙන මේක තියෙන කාරණා වලට වඩා. අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එකඟ. අපි ඒක හංගලකට කතා කරන්න ඕනේ. හරි දැන් මෙතන බදු සම්බන්ධයෙන් අපේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ බදු දාලා තියෙන වැට් එක වැඩි කරලා තියෙනවා 12 ඉඳලා 15ට. ඒක සමස්ත ජනතාවට එක විදිහටම වදිනවා. ප්‍රතිපත්තිය පිළිබඳව අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. දෛවය විසින් අමාරුම වැඩ ටික වැඩිලා තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඔඩොක්කෝ. දැන් අපි බලමු ඒගොල්ලෝ අලංකද නැත්නම් මේක නිකන් කතාවක්ද කියලා. රටේ ආර්ථික ක්‍රමය කොයි විදිහටද? ඒ වගේම අධ්‍යාපන ක්‍රමය කොහෙටද දිශාගත වෙන්නේ? එතකම රැකියාවේ ලැදපොළ කොහෙටද දිශාගත වෙන්නේ? මේ සියලු ක්ෂේත්‍ර ආවරණය කරලා තමයි අද කතා කරේ. ඒ වගේම සුබ සාධනයක් අමතක කරේ නෑ. සරල මතු පිටක තවරලා එක එක සීනි බෝල තවරපු ආයවැය ලේඛනයක් නෙවෙයි මේ ආයවැය ලේඛනය. මම හිතනවා මේකේ වැඩි දෙනා සහයෝගය දෙන්න ඕන විශේෂයෙන්ම කෝට්ටු පක්ෂ. මේ ජනාධිපතිතුමාට කොහොත්තුව සහයෝගය දුන්නොත් මම හිතන්නේ අපිට ඉන්නේ ඉදිරි ගමනක් තියෙනවා. මම විපක්ෂයේ මන්ත්‍රීවරයා. මම ඇත්ත කතා කරන්නේ. सामान्य अलुद्यक नहीं मे के बैसिल राजपक्ष गियावृद्धे ඉදිරිපත්කරපු බොරු අයවැය ආයෝගිකව වෙලා තියෙන හානිය අහුවා දක්වන අයවැයක් විනා අලුතෙන් ජනතාවට ලොකු සහනයක් ලැබිච්ච අයවැයක් නෙමෙයි අපි විශ්වාස කරනවා මුදල මේට වැඩිය ඵලදායි මේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා කැප කරන්න තිබෙනවා ඒ නිසා මේක පිළිබඳව වැට් බදු මුදල් 15 දක්වා වැඩි කරන එක රටේ ජීවත් වෙන හැම කෙනාටම බලපෑනයි මේක වැඩි කරන එක අනිත් සහන දෙන එක කැන්සල් කරනවා වගේ තමයි මට පේන්නේ ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ ඉදිරිපත් කරපු අයවැය මේ කෙටි කාලීන අයවැයෙන් යම් කිසි සෙතක් අපේ රටේ ජනතාවට ඇති වෙයි කියලා දැන් ආණ්ඩුව හදන්නේ මිරිකලා මිරිකලා ආදායම් වැඩි කර ගන්න වැට් බද්දක් දැන් 12 ඉඳන් 15ට වැඩි කරපුවාම තව තවත් අමාරු වැටෙන එකක් දෙන්නේ එක පැත්තකින් වැඩි බදු අරන් අනිත් පැත්තෙන් ජනතාවට සහන දෙනවා කියලා ඉතා සොච්චමත් දෙන්න තමයි මේ තීන්දුව කරලා තියෙන්නේ මම හිතන්නේ මේ අයවැයෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳෙයි කියලා මම දැන් අයවැය කතා 10කට වඩා අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඒවා එකක්වත් ප්‍රායෝගිකයි කියලා අපි දකින්නේ ඒව ගැන කියවලා ඕනනම් ඉතින් පොඩි නිකන් වින්දනයක් ලබන්න පුළුවන් ටික කාලයකට කාට හරි වැටෙන තරක් නැහැ ලිපට වැටිලා ඉන්නේ දැන් ලිපෙන් උස්සලා කබලට දාන්න තමයි ජනතාව ඉල්ලා සිටින්නේ ජනතාවට සහන දෙනවා කිව්වා සමෘද්ධි වැඩි කරනවා කිව්වා තව ලක්ෂ 7ක් සමෘද්ධි දෙනවා කිව්වා මේ රටේ ජනතාවට සමෘද්ධි අන්තිමට මිලියන 22කටම කවදා හරි සමෘද්ධි ගන්න වෙයි ඒක තමයි අන්තිමට වෙන්නේ मौलिक प्रश्न तुनटमीन दिगुकालीन विष्णु आयवेन्न අපේ උතුරු නගරයේ බලත් වල මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කිසිදයක් කියවන්නේ අපිට මොන හරි සහනයක් දෙනවා කියලා කියවන්නේ ඒ ප්‍රශ්නවල එහෙමම තියෙනවා ඔයගලන්ට දෙමළ මිනිස්සුම කකුල් යට දාගෙන ඉන්න ඕන සල්ලිත් ඕනේ අපින් ඒක බෑනේ ඔබතුමා කියන්නේ ඔබතුමාලාගේ මේ සම්පූර්ණ මේ බංගකොළඹ බව නැති කරන්න පුළුවන් කියන මුදලක් දෙමළ දෙමළ ලංකාවේ ප්‍රශ්නයක් නෑ අපේ ඩයස්පොරා ඒක කරන්න පුළුවන් ඒගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා බිලියන් 50කට වඩා තියෙනවද ඒ කියන්නේ ඒ මොකද ඒ සුළු ගානක් ඒගොල්ලන්ට වර්තමානයේ භාණ්ඩාගාරයේ හිස්වී ඇති බැවින් රජයේ වියදම් පියවා ගැනීම සඳහා වැඩබද්ද වැඩි කර ඇති බව ආර්ථික විශ්ලේෂක ඇඩ්වොකේට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දනනාත් ප්‍රනාන්දු පවසනවා ඒ අප සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින්
අලුතෙන් ඉදිරිපත් කරපු අයවැය නැත්නම් විසර්ජන පනත් කෙටුම්පත වැළවුවට පස්සේ මේකේදී ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රධාන සාධකයක් තමයි ඇත්තටම වැට්පත් යම් කිසි ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා 15% දක්වා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ බදු වැඩි කරගනිද්දී අනිවාර්යයෙන්ම ආදායම වැඩි කරගන්න වෙනවා. නමුත් මේකෙන් සමහර ශේෂ්ත්‍රවලට යම් කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවෙ ඉතින් රජයට වෙන කරන්න දෙයක් නැහැ. මොකද භාණ්ඩාගාරයට සල්ලි නැති නිසා අපිට යම් කිසි බදු වැඩිවීමක් කරගන්න වෙනවා. ඒ වගේම රජයට ඇති ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කිසියම් කාර්යාංශයක් නැත්තම් යුනිට් එකක් පිටවන බවට අයවැයදී ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් ඒකත් වැදගත් දෙයක්. මොකද රජයට ඇති ව්‍යාපාර යම් කිසි ප්‍රමාණයකට ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි. නමුත් වැදගත්ම දේ වෙන්නේ මේවා පුද්ගලික ආයෝජකයන්ට ලබා දීමේදී ඒක තරඟකාරී පදනමවද එන්න ඕනේ. එහෙම නැත්නම් දන්න කෙනෙක්ට ගෙනල්ලා දන්න කෙනෙක් හරහා ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න ගැනීම මම හිතන්නේ ඊතරම්ම ගැළපෙන දෙයක් නෙමෙයි. රජය සඳහා ඉලෙක්ට්‍රික් වාහන ලබා ගැනීම සඳහා යෝජනා කරලා තියෙනවා. ඒකත් හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන අපිට මේ වෙලාවේ කිසිම වාහනයක් ගෙන්න ගන්න තරම්වත් අපේ සංචිතවල ඩොලර් ප්‍රමාණයක් නැතිවීම. මූලික වශයෙන්ම මෙතනදී අපි අවබෝධ කරගන්න ඕන මෙවර අයවැයේදී අපි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපේ ඊතරම ට්‍රිලියන 4 දක්වා වැඩි වෙලා තියෙන්නේ. යෝජනා කරලා තියෙන අයවැය පරතරේ තියාගන්න 2021ට සාපේක්ෂව අපේ ආදායම 107%කින් වැඩි වෙන්න ඕන. ඉතින් මේ අභියෝගයට තමයි අපි මුහුණ දෙන්නේ. ඉතින් මේ අයවැයෙන් මම හිතන්නේ හැමෝම බලාගෙන හිටියා බලාපොරොත්තු වෙනවා රජය මොන වගේ දෙයක් කරයිද කියලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක ඉස්සරහට යන්න. ඉතින් මෙතනදී සමහර පණිවිඩ ලබා දීලා තියෙනවා රජයට ඇති ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්. නමුත් ඒක ප්‍රමාණවත් කියන ප්‍රශ්නාර්ථය තමයි පැන නගින්නේ. මීට වඩා දීර්ඝ විස්තරයක් අපි බලාපොරොත්තු වුණාද කියන එක තමයි විශේෂයෙන්ම රජයට ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ. ඒක තමයි මූලික වශයෙන් මෙවර අයවැය ගැන මගේ අදහස. ජාත්‍යන්තර මූල්‍යාරමුදලේ නියෝජිතයින් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණියේ පසුගිය 23 වනදායි ඔවුන් මීට පෙර ජනාධිපතිවරයා සමගද සාකච්ඡා වට දෙකක් පවත්වනු ලැබුවා. ඒ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ අරමුදල් සැපීමේ වැඩපිළිවෙල සඳහායි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස පක්ෂනායක සජිත් ප්‍රේමදාසද හමු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මෙලෙස අදහස් පළ කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් වුණාට පසුව තමයි IMF ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කිව්වේ ශ්‍රී ලංකාවට ආවේනික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් කරනවා මිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැළපෙන ප්‍රතිසංස්කරණ කිරීම සුදුසු නැති බව අපි ප්‍රකාශ කරා. ලංකාවට ඔරොත්තු දෙන්න පුළුවන් තරමක් තමයි අපි වැඩ කරන්න ඕනේ. ඒ නිසා අපි මේ කාරණාව පැහැදිලි කරලා දුන්නා. මේ වෙලාවේදී වගකීමක් ඇති විපක්ෂයක් හැටියට හරි දේවෙනම් පෙනී සිටිනවා. ඒ ප්‍රතිසංස්කරණ හරියාකාරව සිදු වෙනවා නම් ඒකට අපි සහය ලබා දෙනවා. එහෙම නැත්නම් අපිට විපක්ෂයක් හැටියට ඒක ගැළපෙන්නේ නැති ඒවට විරුද්ධව පෙනී සිටින්න වෙයි කියන එකත් අපි දැනුවත් කරා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඇතුළත්ව ජාතික සභාවක් පිහිටුවීම සඳහා වන මූලික කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පක්ෂ නායකයින්ට ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඇතුළත් ජාතික සභාවක් පිහිටුවීමට අදාළ මූලික කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පක්ෂ නායකයන්ට ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී අදාළ කෙටුම්පත ඉදිරිපත් කළ බවයි වාර්තා වුණේ. මෙහිදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබෙනවා. ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් සහ දැනට පවතින ස්ථාවර කාරක සභා 12කට තවත් 3ක් එක් කිරීම පිළිබඳවද යෝජනා පක්ෂ නායකින් වෙත ඉදිරිපත් කර බවයි වාර්තා වුණේ. මේ අතර නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය සඳහන් වූයේ දූෂිතයන්, මැරයන්, මංකොල්ලකරුවන් හෝ මහජන මුදල් විනාශ කළ බවට චෝදනාවලට ලක් වූවන් නැවත අමාත්‍ය මණ්ඩලයට පත් කිරීම ගැන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් විරුද්ධ බවයි. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම හා රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. අපේ මාය අපේ රට විනාශ කරගෙන තිබෙනවා. මම කිව්වේ විශේෂයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමුයි කියලා. නමුත් මට පේනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් මේ රටේ හැදෙන්නේ නැහැයි කියලා. ඒක කනගාටුදායක තත්ත්වයක්. මොන රනිල්ගේ මිනි කැබිනට් මොකද්ද අයවැයක් එනවා මේ බදු වැඩි කරනවා. හැම භාණ්ඩයකම මිල වැඩි වෙනවා. ව්‍යාපාර ගෙනියන්න අමාරු වෙනවා. ඒ කියන්නේ ඉස්සරහට පීඩනය එනවා. ඒ නිසා දෙවනි රැල්ලක් එනවා. දැන් ඡන්දයක් දීපල්ලා.
අපි මේ දේශපාලන ව්‍යාපාරෙදි අලුත් අවස්ථාවාදීන්ට පක්ෂ පාවා දෙන්නන්ට පක්ෂයේ පාවා දුන්න අයට පක්ෂ කඩාගෙන ගියාට අපි කියනවා අපිත් සමග ස්වේච්ඡාවෙන් පාපෝචාරණය කරලා යනවා නම් එන්න පුළුවන් එහෙම නැත්නම් අපිට අලුත් පරම්පරාව සමග මේ ගමන යන්න පුළුවන් දැන් වෙන්න යන දේ තමයි රනිල් වික්‍රමසිංහ වුණාහේ විද්‍යාත්මක ජනාධිපතිකම භාවිතා කරලා පොහොට්ටුවේ මන්ත්‍රීලා බාගැනීමේ සලස්වක ඉන්න දැන් මොකද ගන්නේ පොහොට්ටුවට යකුණ කළේ පොහොට්ටුවේ මන්ත්‍රී ඊට පස්සේ හැදුවා මේගොල්ලෝ මොකද්ද සර්වපාක්ෂික එකක් හදන්න එකට අපි කවුරුත් යන්නේ නැහැ සමාජට සල්ලි වලට ගණී සමහර අය සර්වපාක්ෂික ආණ්ඩුව කෙසේ වෙතත් සර්වපාක්ෂික වැඩපිළිවෙලේ දායකත්වයට ලබා දෙන්නා වූ යෝජනා ටික ක්‍රියාත්මක කරන්න බැරි මේ ආණ්ඩුව මේ රටේ අනාගතය ගොඩනගන්න එකතු වෙයිදී කියන ප්‍රශ්නේ මේ වෙලාවේ මතක් කරනවා විශ්වාස කරන පාර්ලිමේන්තුවේ 225ටම වගකීමක් තියෙනවා වත්මන් ජනාධිපතිතුමාට සහාය දීලා සර්වපාක්ෂික ආණ්ඩුවක් අපි මේ වෙලාවේ අපේ දේශපාලන මතවාද පැත්තකින් තියලා අපි සිරු දෙනාම කළ යුතු එකම දේ තමයි එකතු වෙමු අපි අනිවාර්යයෙන්ම සිස්ටම් චේන්ජ් එකකට යා යුතුයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමෝටම පොදු ආරාධනාව කරා මේ වැඩිච්ච රට ගොඩගන්නේ එකතු වෙන්න කියලා. නමුත් එකද එකතු නොවී විපක්ෂය මොකද කරන්නේ? ඒවට විරුද්ධ නිහඬ විරෝධතා කරනවා. නිහඬ විරෝධතා. නිහඬ විරෝධතා කළා හරියන්නේ නැහැ නේ. මේ පත්ම ජනාධිපතිවරු තමන්ගේ සහාය දෙන්නවා. එතුමා මේ රට හදනවා එක ස්ථිරවම කරන එක අනිවාර්යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවලට අඛණ්ඩව සහය ලබා දෙන බව ඇමරිකානු තානාපතිනි ජූලි චන් පවසනවා. මේ අතර රට තුළ පවතින ආහාර අර්බුදය සැලකිල්ලට ගනිමින් ජපාන රජය ශ්‍රී ලංකාවට ආහාර ආධාර තොගයක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙවැනි විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙවැනි විට ශ්‍රී ලංකාවේ මිලියන 6කට වැඩි ජනතාවක් ආහාර අර්බුදයට මුහුණ දී සිටින බවයි ජපාන් තානාපති කාර්යාලය පවසන්නේ. එය ප්‍රතිශතයක් ලෙස ජනගහනයෙන් 30%ක් වනවා. මේ සඳහා මෙම වසර මුලදී ජපන් රජය පොරොන්දු වූ ආහාරමය ආධාරයන්හි පළමු කොටස ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. ඒ ලෝක ආහාර වැඩපිළිවෙල යටතේ. මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි මගින් වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු වෙත ලබා දීම සිදු කෙරුණා. ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේදී එසේම මෙම අවස්ථාවට ලෝක ආහාර වැඩපිළිවෙලෙහි ශ්‍රී ලංකා නියෝජිත සහ දේශීය අධ්‍යක්ෂ අබ්දුල් රහීම් සිද්දික් සහභාගී වුණා. මෙම ආහාර සහනාධාරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් වන අතර මීට සහල් පරිප්පු හා තෙල්ද ඇතුළත් වනවා. මෙම ආධාරය ලබා දෙමින් මිසුකොෂි ප්‍රකාශ කළේ ලෝක ආහාර වැඩපිළිවෙල යටතේ අත්‍යවශ්‍ය ආහාරමය ආධාර තොගයේ පළමු කොටස ශ්‍රී ලංකාවට ලබා දීමට හැකිවීම ඉමහත් ගෞරවයක් බවයි. මේ අතර ශ්‍රී ලංකාව හා ඇමරිකා ව්‍යාපාර අතර සහයෝගීතාව තවදුරටත් දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ පිළිබඳ ඇමරිකා හා ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සමග සාකච්ඡා කළ බව මෙරට ඇමරිකානු තානාපති ජූලි චන් පවසනවා. ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇමරිකා ශ්‍රී ලංකා ද්විපාර්ෂික වෙළඳාම හේතුවෙන් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000කට පමණ මේ වන විටත් උපකාර ලැබෙන බවයි. පොහොර ගොවියන්ට අවශ්‍ය බීජ වර්ග, අධ්‍යාපන අවස්ථා සහ විවිධ පුහුණු කටයුතු සඳහා මේ වන විටත් අත්‍යවශ්‍ය සහාය ලබා දෙන බවයි ඇය සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ. එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ආරම්භ කර ඇති සාකච්ඡා සඳහාද ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය ලබා දෙන බවද ඇය සිය ට්විටර් ගිණුමේ සටහන් කරමින් පවසනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.